ඉදිරි දිනවලදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසිතත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දවසේ දිවයිනේ බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්ට වැසියෝ ගිවිසුම් සහිත වැසි වර්ධනය වෙනවා. උතුරු පළාතේ, උතුරු මැද පළාතේ සහ වයම් පළාතේ වැසි වර කීපයක් ඇති වීමේ හැකියාව තියෙනවා. ඌව පළාතේ, නැගිනේ පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී රාත්‍රී කාලයේදී වැසියෝ ගිවිසුම් සහිත වැසි වර්ධනය වේවි. දිවයිනේ නිරිතික ප්‍රදේශවල ඉදිරි දිනවලදී වැසිතත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මූදු ප්‍රදේශවල ගොත් කංකසන්තරයේ සිට උත්තරම දක්වාත්, අම්බන්තර සිට පොතිල් දක්වාත් වන මූදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින්ට පැඩිකුණ 50 සිට පැඩිකුණ 65 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසා මේ මූදු ප්‍රදේශ භාවිතා කරන දියරසා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින කැමැති. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 212ක පවුල් 68,857ක පුද්ගලයින් 259,990ක් පීඩාවට පත්ව තිබෙනවා. නිවාස 52කට පූර්ණ වශයෙන් හානි සිදුවේ ඇති අතර නිවාස 5,247කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර ගින්ගඟ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවීම හමුවේ නෙළුව, තවලම, හිනිදුම, මාපලගම, නාගොඩ සහ බද්දේගම යන ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් ගං වතුර තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. නමතිය 65 ආණ්ඩු ඉඳලා ගින්ගඟ යෝජනා ක්‍රමයක් තිබුණා. ඒක කරේ නැහැ. කේක් කෙනාගේ ඉඩන් යට වෙනවා, යරවයි මේවයි කියලා. දැන් මේ මිනිස්සුම කරගනිපු දේවල් හින්දා තමයි මේක කරලා තියෙන්නේ. ගින්ගඟ යෝජනා ක්‍රමයේ ආවට පස්සේ ඉන්නවිලා වැටි බැඳගෙන ගියා. අපි ගං වතුරෙන් යට වෙන්න ගත්තා. මොනව කරන්නේ? මිනිස්සුම කරගනිපු දේවල් වතුර බහින තැන් ඔක්කොම ගොඩ කරගත්ත, බිල්ඩින් ගැහුවා. ගං වතුර ගලන කාලේ ඉතින් දුක් විඳිනවා. කැටගොඩ, මලාඹුර, මාපලගම, ගම්මැද්දේකොඩ, ගෝල්ලගොඩ, උණන්විටිය ওই ප්‍රදේශ වලින් විශාල ජල ස්කන්ධයක් මේ මොහොතේ ගලා වසින. මේ බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටින ගින්ගඟ යෝජනා ක්‍රමයක් ගෙනල්ලා මේ සාර්ථක කරගන්නේ කියලා. ගංගවතුර තත්වයේ හේතුවෙන් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් පාසල් රැසක දරුවන්ගේ පොත්පත් ඇතුළු පාසල් උපකරණ රැසක්ම විනාශ වී තිබෙනවා. පාසල් දරුවන්ගේ ඔක්කොම පොත්පත් විනාශ වෙලා තියෙන ගංගවතුරට ගන්න තරමට පොතක් පතක් ඉතුරු වෙලා නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.